අපි ළමයි ගැන කතා කරද්දී අර කේමාවක් කියනවා ඇඳි ගාලා දෙන උද්දී ඇඳි නොගා ගන්න ඇඳි නොගා මේ හදන උද්දී වෙනසක් තියෙනවා කියලා. දැන් එහෙම ගත්තොත් එහෙම ළමයින්ව හදන්න ගහන්න මොකද? ඒක හරි යල්පනගේ කතාවක්. ඒ උද්දී ඇඳි ගන්න කතාව මම අහලා තියෙනවා. ඒක සාමාන්‍ය මොඩියුල් හරි හදන කොට නම් ඒක ප්‍රායෝගිකව හරියම ඇති. නමුත් දරුවගේ ප්‍රශ්නේ කියන්නේ ඔය හොදි කතාව හරියන්නේ නැහැ. ශාරීරික දණ්ඩණයෙන් දරුවෝ හදන්න බැරි බව ඔප්පු වෙලා ඉවරයි. නේද? දැන් මේ අතට ගැහුවම අනිකත් අල්ලනවා මේකටත් ගහන්න කියලා. ඒ ජාතිය දරුව දැන් ඉන්නේ. ඒ නිසා දඬුවම දඬුවම හොඳ දෙයක්. අපි හැම කරලා කියන දේ දඬුවම හොඳ දෙයක්. දඬුවම හොඳය දෙයක් හැබැයි වද දීම නරක දෙයක්. මේ බහුතරයක් අම්මලා කරන්නේ වද දෙන එක. දරුවන්ට වද දෙන්නේ දඬුවක් නෙමෙයි. ඒ උදාහරණයක් විදිහට අපි ප්‍රායෝගිකව දන්නවනේ අපි දෙමව්පියෝනේ උදේ පහට නෝනා බබා කියලා කොහොම සෞම්‍යයි 5යි 10ට එකක් තදයි 9යෝ 5යි කාලට 5යි 25ට වෙනවද මම අන්න බලන්නකො වෙනස් වෙන කාලයක් පරිණත අම්මල වෙනස් වෙන කාලෙ. ඒතකොට එතනින් එහාටත් ඒක දරුවා ඒකට ප්‍රතිචාර දක්වේ නැත්තම් ශාරීරික දඬුවේ. අර ළමයා දඬනවා. සද්ද නැතුව ඉන්නේ ගණන් ගන්නෑ. ඒ නිසා මම බොහෝම පැහැදිලිව ආදරණීය දෙමව්පියන්ට කියන්නේ දඬුවම් කරන්න. හැබැයි වද දෙන්න. ළමයාට වද දුන්නොත් ඔබව එපා වෙයි. කිත්ත වෙයි. දාලා යන්න බෑ. දඬුවම් කරන්න. මේ දඬුවම කරනකොටත් මම බොහෝම සරලව කතන්දර තුනක් කියලා දෙනවා. ක්‍රම තුන. මේ අද මේ අම්මලා තාත්තලා හොස්ට අහගන්න මතක තියාගන්න. දරුවෝ දරුවමක් කරනකොට මේ ක්‍රම තුන. ඔබ කරනවාද කියන කොට කල්පනා කරලා බලන්න පළවෙනි එක දරුවම දෙන්න ඉස්සලා කරපු වරද කියලා දෙන්න ඕනේ. ළමයට කරපු වරද දන්නේ නැහැ සමහර ළමයි. අහන්න බෑනේ අම්මේ මං කරපු වරද මොකක්ද? ඇහුවා ගමන් කියන්නේ කල් අහන්නත් වෙනවද තව? තව දෙකක් ලැබෙනවා. කිසිම වෙලාවක මේ දරුවෙ ප්‍රාජ්‍ය පාසල තුන නම් කරපු වරද හලා උත්තර ගන්න පුළුවන් වෙන්නේ නැහැ කීයට. ඒ කියන්නේ පාසලේ ගෙලියට මෙයා කරවයි වෙන්නේ. හැබැයි මේ ලෝකේ ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා කරපු වරද දැනගන්න. මහාධිකරණයක දඬුවමක් දෙන්න ඉස්සෙල්ල කරපු වරද කියලා දෙන්න. අවාසනාව කියන්නේ රජයේ පාසලේ ගෙදර ළමයට අයිතියක් නැහැ වරද දැනගන්න. ඒ වරද දැනගන්න ඇහුවොත් දඬුවම දෙගුණ දෙගුණ වෙනවා. පළවෙනි කාරණේ වරද කියලා දෙන්න. දෙක ගැළපෙන දඬුවමක් දෙන්න. දෙවියනි කෝතරේ කවදාවත් ළමයට ගත්පහල කරලා හරියන්නේ නැහැ නේද? කරන්න බැරි වැඩක් නේ. නේද? මොටබයික් එකේ හෙල්මට් නැතුව ගියා කියලා මරණය දන්නේ නැද්ද? නැහැ. ගැළපෙන්නේ නැහැ. හුඟක් දරුවන්ට දෙමව්පිය දෙන දඬුවම් ගැළපෙන්නේ. දරා ගන්න බැහැ. ඒ දෙන දඬුවම ගුරුවරයා දුන්නු දඬුවම දරා ගන්න බැරි වෙච්ච අය තමයි ඉන්නේ. ඒ දඬුවම දරා ගන්න බැරි අය තමයි ගමේ මුහුද පැන්නේ. එහෙමනම් දරුවට දඬුවම් කරන්න ඒක ශාරීරික දඬුවමක් වෙන්නත් බෑ. ළමයට ගැළපෙන්නේ. දෙවනි කාරණා තුන්වෙනි එක අමතක කරා. තේ ආදරණීය අම්මලට තාත්තලට තියෙන බැරි නැකම විශේෂයෙන් අම්මලට. අමතක කරන්නේ. තමුසෙ ගියර දත්තෝ කකර. තමුසෙ ගියර දත්තෝ කකර. තමුසෙ කකර රියෝ කියන්නේ කොහොමද? සත්‍ති ගානකේ අම්මලට මතකද? මාස ගානකේ වැටු කරන් ඉන්නවනේ. නේද? ඒක හරි භයානකයි. ඇයි අම්ම කෙනෙකුට ගුරුවරයෙකුට බැරි මේ පුංචි පැටියේ? ඒක අමතක කරා. ලකුණු 85ක් අරගෙන ආපු ළමයාගේ අම්මා අහනවා නම් පන්තිය වැඩිම කාටද කියලා. ඒක 87ක් වුණාම උඩට එක ගන්න බෑ බහරක කියනවා නම් ඒ අම්මගේ මානසික තත්ත්වය එක්කන් අම්මලා බහුතරයක් අමතක කරන්න කැමති නෑ. හිතේ තියන් ඉන්නවා. හිතේ තියන් ඉන්නවා. කාරණා තුනයි. එකක් කියලා දෙන්නේ නෑ. ගැළපෙන්නේ නැති දඬුවම් දෙනවා. මරණ කම්මක මතක තියන් ඉන්නවා. එතකොට දරුවට මොකද වෙන්නේ? දරුවට අම්මා තාත්තා එපා වෙනවා. ඔහු අපයෝජන හොයාගෙන යයි. ඔහු උවමනාවෙන් අපයෝජන කරගන්නේ. එහෙනම් අම්මලා පරිණතයි නම් අපි දැන් කියලා දෙයක් කියන්නේ 10 ඉඳලා ආපස්සට ගලින්. ඒ වගේ තමයි මේක. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මතක් කරගන්න කොහොමද ආදරණීය අම්මලා අපි පුංචි කාලේ අපිත් ඔහොම ගලන්නේ. නේද? ඒ නිසා විවිධ ඉලක්ක අම්මලා හදලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන. මේ ළමයා යන ක්‍රමය තියෙනවනේ යන මොකක් හරි ක්‍රමයක්. ඒක කඩලා අම්මාගේ පැත්තට තාත්තාගේ උවමනාව නෑදෑයි උවමනාවට සහ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ හිතවතුන්ගේ උවමනාවට ළමයා සකස් කරන්න යනවා. ඒවට වෙනකොට ළමයට දඬුවම් කරනවා. ඒව ශාරීරික දඬන වෙන්න පුළුවන්. මට මේ ළඟකදී මතකයි ආදරණීය තාත්තා කෙනෙක් කරපු දඬුවම ගැලපෙන්නේ නැති දඬුවම. මොකද්ද මේ ජංගම දුරකථනයේ දරුවට දීලා තිබුණේ පොඩි ජංගම දුරකථනයක් ඒක මහලු එකක් නෙමෙයි. ඒ දුරකථනයේ ළමයා තින් නැති වුණා. ඉතින් නැති උනේ අවාසනාවකට මේ උසස් පෙළ කරන ගහන දරුවේ මේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා එනකොට බස් එකේ ආවා. එනකොට අමතර පන්තියකට ගිහිල්ලා අර පුංචි ෆෝන් එකක් අරගෙන හරි මිනිස්සු කරන් කරන්නේ. කරන් කරන ගමන් මේ මිනිස්සු ෆෝන් එක ඔෆ් කරා. තාත්තා ඔෆිස් එකේ ඉඳන් ගන්නවා දුරකථනය.
ඉතින් අර ෆෝන් එක ඔෆ් වෙච්ච දැන් තාත්තා ඔෆිස් එකේ ඉඳන් හිතනවා හරි අවුරුදු 17යි දුවගේ වයස. යාළු වෙච්ච කොල්ලා ඉන්න ති පන්තිය ගාව. දැන් බයික් එකක නැගලා එන නැති. ෆෝන් එක ඔෆ් කරගන්න ඉති. මේ කවුද හිතන්නේ? තාත්තා ඔෆිස් එකේ ඉඳන් හිතනවා. ඉදිරියට කතා කරලා මම කියනවානේ ආවේ නෑ ෆෝන් එකට. මේ තාත්තා 31 වගේ ගෙදර ගිහිල්ලා අර ලස්සන අවුරුදු 17ක දුවගේ කොල්ලේ සම්පූර්ණයෙන් නිගය. මොකද්ද හේතුව? දුරකථනයට උත්තර නොදීම. එතන දුරකථනේ නැති වුණේ ඒවා කිසි දෙයක් ඇහිවෙන්නේ නැහැ. අර අර කියන ක්‍රම නැහැ. වරද ඇහිවෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති දඬුවම. බලන්නේ දරුවා මුල්තරම් මානසික හිංසනයකට ලක් වෙලා දරුවෙක්ද කියලා. ඒ නිසා මේ මහා ආතරණීය අම්මලගේ තාත්තලාගෙන් බොහෝම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ නැගෑපක්. දරුවන්ට සම්මුඛ කරන්නේ. හැබැයි මේ අපිට වද දෙන්න. වද දෙන්න. ඒගොල්ලෝ කරන එකම දේ මොකක්ද? පුංචි ළමයින්ට කතරගම බද්ධ කරගෙන විතර. ඒකට නම් මහා දැන් ඒ පුදුම තරම් දෙනවනේ අල්ලස්. ඔක නොකල යුතු දෙයක් නේ. අර පොඩි පැටවුන්ට බලන්නකො සතිය හත්තරල අම්මලා තාත්තලා පාරවල් වල රේල් පාරවල් වල අයිති උඩ පැන පැන පොඩි උට බද්ධින් දෙනවා. ඒක කප්පම් දෙනවා ළමයට අල්ලස් දීලා ඒවට හුරු කරවල ජංගම දුරකට දීලා ඔන්නෝක බලාගෙන කන්න ඈ ගේම් එකක් දාලා දීලා අම්මගේ වැඩ ටික කරගන්න අම්මා ඕක බල බල කරන්නේ මේ ටික ඔක්කොම අල්ලස් ටික හුරු කළා පුරුදු කළා ඒ ටික නැත්තරල තිබිලා ළමයාකට හුල්ලලා ළමයාක නැත්තර නැති වෙන්න මේ වටනට පස්සේ ළමයාට දඬුවම් කරනවා ඒ ළමයා මොකද්ද කරන්නේ බොහෝ වෙලාවට සිය දිහාන් ඉගෙන ගන්නකෝ මම ඩ්‍රයිවර්කට දෙන්නේ ඌ පාරේ සර්ව සිද්ධාන්තය ඌ පාරේ සර්ව සිද්ධාන්තය පුංචි කාලේ ඉඳලා දඬුවම්ට වර්ග කරනවට දඬුවම් කරන්න කියලා දෙන්න ගැලපෙන දඬුවම් දෙන්න අමතක කරන්න ළමයිගේ කළ යුතු වැඩ කරගන්න කිසිම වෙලාවක අල්ලස් දෙන්න එපා අල්ලස් දෙන්න එපා ඔබ තමයි මම පැහැදිලිවම දෙන්න කියන්නේ මගේ පුද්ගලික අදහස් තමයි දැන් ළමයි මේ වගේ අපචාර වලට මොනවගේ ඉන්සාකාරී පිටන කාරී වලට වාජනය වෙන්න සහට හේතුවක් වෙන්න පුළුවන් අපේ අධ්‍යාපන පද්ධතියේ තියෙන ජෙනේ පාසලේත් සමහර කාලාට ගුරුවරුන් ඒ පිළිබඳ අධ්‍යාපනය ලබා දීමේදී පොඩි අනුපාඩුකම් දෙන්න පුළුවන්. මට හිතෙනවා ඒක විශාල අනුපාඩුවක් වෙන්නත් පුළුවන් කියලා. දැන් එහෙම ගත්තොත් එහෙම ඔතුමා විශාල රාජකාරියක් කරන විශාල කාර්යභාරයක් කරන පාසල් වල ඉන්න ළමයින්ට වත්තර ගුරුවරුන්ට වත්තර මාපියන්ට වත් කරන අපෝඩ කතා කරන ඔබතුමා කරන සමාජ නිර්මාණ පිළිබඳව ළමයින්ව මේ දේවල් වලින් උදා ගන්න උත්සාහ කරනවා. ඔව් දීර්ඝ කාලයක ඉඳලා මම මේ කාර්යභාරය කරගෙන යන අත්‍යවශ්‍ය මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ මේ සේනකර පොලිස් ප්‍රතිතුමාගේ ඉඳලා මේ වෙනකොට ඉන්න පොලිස් ප්‍රතිතුමාගේ නම් මගේ ඉතින් සියලු නිලධාරීන් මට මේ වැඩේට ඉතාම හොඳ අනුග්‍රහයක් සහ අවශ්‍ය ඒ පසුබිම සකස් කරලා තියෙනවා. හැබැයි මේක මට තනි පුද්ගලයෙක් විදිහට ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට මේවා අර ඔබ කීවා වගේ ශ්‍රී ලංකා පොලිසිය පමණක් තියෙන කාර්යභාරයකුත් නෙවෙයි. එතකොට පාසල් පද්ධතිය තුළ අනිවාර්යයෙන්ම පාසල් පද්ධතිය තුළ ගුරු මණ්ඩලයට මේ පිළිබඳ දැනුම අවබෝධය තිබිය යුතුයි. දරුවන්ට මේක කියා දෙන්න. දරුවෙකුගේ දෙයක් හඳුනාගෙන දරුවාව ඒ උදවා ගැනීමට ගුරුවරයාගේ කාර්යභාරය තියෙනවා. ඇත්තට මේකක් වෙනවා. ශ්‍රී ලංකාවේ බහුතරයක් පාසල් වල එකක් වෙනවා. දැන් මුතම දේ අපද අපි වගේ කරේපු දේවල් දැන ද වෙනකොට ශ්‍රී ලංකාවේ බහුතරයක් පාසල් වලට මනෝවිද්‍යා උපදේශකවරයෙක් හෝ වරියක් විශේෂයෙන්ම වෙනපත් කළා ඉන්නවා. වෙයි. එතකොට ගුරුවරයාට තමයි දෙමව්පියෝ හැරුණකොට තමන් යටතේ ඉන්න පුංචි කටියෙක තියෙන වෙනස්කම් දරුවගේ තියෙන හැසිරීම රටා දරුවගේ සිතිවිලි සියලු දේවල් හඳුනා ගන්න පුළුවන් වෙන ගුරුවරයා. ඒ ගුරුවරයා ඉතාම හොඳ මානසික තත්වයක ඉන්නවා නම් මේ පිළිබඳ දැනුම තියෙනවා නම් පුංචි කටව 35ක් 34ක් ඉන්න පන්තිකාමරේ කරන්නේ මනාලික වෙලා මේ පිළිගන් කතාවට කියන්නේ නේද? ඔබ බලාගත්තුවත් බලාගෙන ඉන්නවා නම් ඒ දරුවට දඬුවම් කරන ගමේ ගුරුවරයා කලින් ගුරුවරයා බලන්නුනේ මේ දරුවා මේ තත්ත්වයට පත් වෙන්නේ කොහොමද මේ කොහොමද? ඒ නිසා ශ්‍රී ලංකාවේ පොලිසිය මේ කාර්යභාරය කරගෙන යනකොට මම හිතනවා සමස්ත රාජ්‍ය සේවකයෝ බහුතරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න ළමයිගේ පත් කරපු බහුතරයක් නිලධාරි කණ්ඩායම් තමයි නිකම් නිලධාරි මෙවැනි තනතුරු තියෙනවා. ඒ අය නොකරනවා නෙවෙයි, ඒ අය කරනවා. ප්‍රමාණවත් මදි. ප්‍රමාණවත් මදි නම් අපි කියන්නේ හැම කෙනෙකුගේම වැඩිහිටියෙකුගේ වගකීමක් තමයි මේ ලෝකේ වටිනාම සම්පත දරුවා නම් ඔහුව එය ආරක්ෂා කරගන්න. ඒක පෞද්ගලිකව තමන්ගේ දරුවා ගැන විතරක් නෙවෙයි, අල්ලපු ගෙදර දරුවා පාලේ ඉන්න දරුවෙකුත් තමන්ගේ දරුවෙක් විදිහට බලන්න පුළුවන් නම් ඒ දරුවාට තමන්ගේ දරුවෙකුට ඇති වෙන සෙනෙහස, කරුණාව, දයාව වැඩිහිටියෝ විදිහට ඇති වෙනවා නම් මේ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට බොහෝම ඉතාම ඉක්මනින් සමනය කරලා මේ පුංචි කටව බේරගන්න පුළුවන්. ළමයින්ව ආරක්ෂා කරගැනීම ගැන ඔබතුමා විවිධ ප්‍රදේශවල ගිහිලා රටවටේම සංචාරය කරමින්
දෙමෝපියන්ව ගුරුවරුන්ව පාසල්වලට ගිහිල්ලා ඒ ඔබතුමා විශාල සේවාවක් කරන කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්න කෙනෙක් ආවොත් කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕනේ කියලා කොහොමද සම්බන්ධ කරගන්න ඕ අපි අතරම අපේ රාජ්‍ය අතර ශ්‍රී ලංකා පොලිසිය පොලිස් කොමිසමයට පිටියේ එකක පොලිස් සමහා කාන්තාකාරයන්ෂ මේක රුගිල වැඩකට නායතනය උදලකට නායතනයක් නෙවෙයි ඕනම කෙනෙක්ට උදාහරණයක් විදිහට අපි විවිධ පළාත්වල ගිය සතිය බණ්ඩාරගල ප්‍රදේශයෙන් සංචාරය කළා ඕනම පළාතක ඒ වගේ පාසල් දරුවන් කිරීමක් දේවෝපිය දරුවන් කිරීමක් වගේ දෙයක් ඒගොල්ලන්ට ඍජුවම ඉල්ලීමක් කරන්නට පුළුවන් පොලිස් මූලස්ථානයේ ඉල්ලීමක් කරන්නත් පුළුවන් නැත්නම් අපේ අධ්‍යක්ෂක පොලිස් සමකාන්තකාරීංශයේ කියන්නේ ඉල්ලීමක් කරන්නත් පුළුවන් එතකොට අපි ඒවා දැන් අද කතා කරලා හෙට කරන්න බෑ නමුත් ඒක සැලැස්මක් අනුව ඒගොල්ලෝ අපිට කාල වේලාව කියලා පිරිසක් රැස් කළා අපිට දෙන්න පුළුවන් නම් ඉල්ලීමක් කළොත් ඒක පොලිස් මූලස්ථානයේ අනුමැතියක් ලැබෙනවා මේ වෙනකම් අපි දිගින් දිගට මේ වෙනුවෙන් සටහන් ශ්‍රී ලංකා පුරා කරගෙන යනවා ඉල්ලීමක් කරන්න ඕනේ ලිඛිත ඉල්ලීමක් කළා විශේෂ රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන උනත් ඒ රසයක් නෑ විශේෂ ප්‍රාදේශීය කාර්යාල රජයේ පාසල් හුඟක් වෙලාවට ඒ අයට පුළුවන්කම තියෙනවා ඒ පළාතේ අපේ තියෙන කොට්ටාශල මහකාන්තකාරංශය ඒක සම්බන්ධ කරගෙන ඒ හරහා මේ ඉල්ලීම කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඒ පළාතට ගිහිල්ලා ඒ දැනුවත් කිරීම කරන්න. ඒත් එක්ක මේ අයට විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න මම කිව්වේ මේ ආයතනයේ තියෙනවා පැරිසි අතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන තුනක් 01142444 අපේ ආයතනයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන් විශේෂයෙන් ඒ අංකයේ දීලා තියෙන්නේ ළමයින්ට කාන්තාවට වෙන හිංසන පිළිබඳ දැනුවත් කිරීමේ අංකය එහෙම නැත්නම් රාජකාරී දුරකථන අංකය 01212 3370 41 ඒ අංකයෙන් ඕනම කෙනෙකුට මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පැහැදිලිවම විසි ප්‍රශ්නයක් අද බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණේ පොලිස් සමාව කාන්තා කාර්යාංශයේ මූලස්ථානයේ මහජන සම්බන්ධතාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමසේකර මහත්මයා අපි යලිත් තවත් දවසක තවත් කොටසකින් හමුවෙමු ඔබලන්ට පුළුවන් මෙවැනි දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න